ආයුබෝවන් කියලා පිළිගන්නවා හැමෝම විෂම්රෝ YouTube channel එකට. මේ වීඩියෝ එක හරහාම ඔයාලා කියාදෙන්න යන්නේ YouTube channel එකක් කරන් යනකොට ගොඩක් අය සිද්ධ කරන වැරදි පහක් සම්බන්ධව. ඉතින් වීඩියෝ එක ඉවරනකම් බලන්න ඔයාලට විශාල දැනුමක් ලබා ගන්න පුළුවන් වෙයි. ඉතින් channel එක subscribe කරන්න නැත්නම් subscribe කරන්න. ඒ වගේම එහා පැත්තේ තියෙන bell icon එක click කරලා මගේ channel එකත් එක්ක දිගටම රැඳී ඉන්න. පළවෙනි වැරද්ද. ඒක තමයි වීඩියෝ එකක් කරන්න කලින් ඔයාලගේ වීඩියෝ එකේ ටයිටල් එක ඒ වගේම thumbnail එක plan කරන්න නැතිවීම. අනිවාර්යෙන් plan කරන්න ඕනේ ටයිටල් එක මොකක්ද? ටයිටල් එක අනිවාර්යෙන්ම ඔයාලා notepad එකේ කර enter කරගෙන තියාගන්න ඕනේ. මේක තමයි මගේ වීඩියෝ එකේ ටයිටල් එක. thumbnail එක නම් කොහොමද හදන්නේ? මේකේ දාන text එක මොකක්ද? මේ ඔක්කොම plan කරන්න ඕනේ වීඩියෝ එක record කරන්න කලින්. එහෙම නැත්නම් වීඩියෝ එක ඔයාලා stock video clips දාලා හදන්න ඕන නම් ඒත් අනිවාර්යෙන්ම මේ ටයිටල් එකයි thumbnail එකයි plan කරලා තියෙන්න ඕනේ. ඉතින් ඒකට ඔයාලට ගොඩක් කරලා ලොකු support එකක් ගන්න පුළුවන් tube buddy එහෙම නැත්නම් vidIQ මේ tools වලින්. ඉතින් වීඩියෝ එකේ description එකේ තියෙනවා tube buddy tool එකේ link එක. ඒකෙන් ඔයාලට පුළුවන් title එකක් හරියට perfectly හදාගන්න competition එක කොච්චරක් තියෙද මේ title එක දැම්මොත් වීඩියෝ එක rank කරගන්න පුළුවන් වේද බැරි වේද ඊට පස්සේ කොච්චර search volume එකක් monthly මේ keyword එක search කරනවද මේ හැම දෙයක්ම ඔයාලට මේ tube buddy කියන tool එක හරහා හොයා ගන්න පුළුවන්. ඒක නිසා ඒ ගැන සැලකිලිමත් වෙන්න. තව විවිධාකාරයේ tools තියෙනවා. මම මේක එක දෙයක් ගැන විතරයි කිව්වේ. ඒ හැම tools එකම use කරලා title එක perfectly හදාගන්න. දෙවෙනි වැරද්ද තමයි YouTube channel එකක් කරන් යනකොට හැම වීඩියෝ එකකටම superior views එන්නේ නැහැ. channel එකක් start කරාම ගොඩක් කලකට views අපි හිතමු 1යි 2යි. එහෙම නැත්නම් 5යි 10යි 100යි 200යි. ඒ කාලෙත් එක තමයි draw වෙන්නේ. සමහරවිට සමහර කාලවල තියෙන කොච්චර ලොකු channel එකක් වුණත් view count එක drop වෙලා තියෙනවා. ඉතින් විවිධාකාර reason තියෙනවා. හැම video එකකටම ලොකු view count එකක් එන්නේ නැහැ. views 10000 15000 20000 expect කරන්න එපා channel එකක් start කරලා. ඉතින් ඒක ගොඩක් අය සිද්ධ කරන වැරද්දා channel එකක් කාගෙන ඉස්සරහට කරගෙන යන්න. ඒකට channel එකට කොහොමවත් view count එක draw වෙනවා. ඉතින් ඒක ගැන අනිවාර්යෙන් හිතන්න. ඒ වගේම කලින් video එකට views 10000ක් ආවා කියලා ඊට පස්සේ රෙකෝඩ් කරන වීඩියෝ එකට views 10000ක් එයි කියලා එක්ස්පෙක්ට් කරන්න එපා. තමයි ඊට වැඩි වෙන්නත් පුළුවන්. ඊට වඩා ගොඩක් අඩු වෙන්නත් පුළුවන්. ඉතින් ඒ දේවල් දැනගෙන YouTube කරන් යන්න. තුන්වෙනි වැරද්ද තමයි YouTube channel එක නතර කරන්න හිතනවා හේතුව තමයි subscribe count එක drop වෙනවා. මෙහෙමයි. ඔයාලා ඇත්තටම organically නම් channel එක කරන් යන්නේ. සල්ලි වලට subscribers ලා watch hours අරමියව ගන්නෙ නැත්තම්. ඒ කියන අරගෙන නැත්නම් ඔයාලගේ සබ්ස්ක්‍රයිබ් කවුන්ට් එක ඔයා අමාරුවෙන් නම් බිල්ඩ් කරගෙන යන්නේ ඉතින් සබ්ස්ක්‍රයිබ් කවුන්ට් එක 50ක් ඉන්න channel එක හෙට බලද්දි සබ්ස්ක්‍රයිබර්ස් ලා 47ක් නම් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ හිතන්න එපා channel එක කරගෙන යන්න. ඒකට හේතු කීපයක් තියෙනවා. ඒක තමයි email account මේ Google එකේ තියෙන emails account. අපිට උනත් තියෙන account අපිට සමහරවිට ඒ account එක delete කරන්න හිතෙනවා. close කරන වෙලාවල් තියෙනවා. සමහරවිට Google එකේ මෙහෙම කරන වෙලාවල් තියෙනවා. ඒ subscribers remove වෙනවා. ඒ අදාළ close වෙන account අනුව subscribers line වෙනවා. සමහරලාවට මොකක් හරි හේතුවක් නිසා unsubscribe කරන්නත් ඉඩ තියෙනවා. ඉතින් එහෙම වෙන්නේ නැහැ ගොඩක් වෙලාවට. මම කියන්නේ එහෙම වෙන්නත් පුළුවන්. account එක close වෙනවා. ඒක නිසා තමයි ගොඩක් වෙලාවට subscribers ලා අඩු වීමක් වෙන්නේ. දැන් ඕක ඇත්තටම ඕන channel එකක තියෙනවා. අපි ගත්තොත් එහෙම subscribers ලා ලක්ෂයක් ඉන්න channel එක දවසට subscribers ලා 200ක් 100ක් එනවා නම් අනිවාර්යෙන් ඒ subscribers ලා 1ක් 2ක් 3ක් අනිවාර්යෙන් ඒ channel වලත් අඩුවීමක් වෙනවා. ඒ අර මම කිව්ව reason වලට තමයි ඒ වෙන්නේ. ඉතින් ඒක ප්‍රශ්නයක් කරගන්න එපා කියලා තමයි මම කියන්න තියෙන්නේ. හතරවෙනි කාරණාව තමයි YouTube channel එක නතර කරනවා ගොඩක් අය ඒ videos වලට එන comments, negative comments. එහෙම නැත්නම් blame කරලා, බැනලා එන comments. මේ නිසා YouTube channel එක නතර කරනවා. අයියෝ මේ මෙහෙම මිනිස්සු බයිනවා නම් මම මොකටද YouTube channel එකක් කරන්නේ? අන්න එහෙම නිසා. ඇත්තටම බලද්දී comment 100ක් આવොත් එක comment එකක් වගේ තමයි මෙහෙම බැලලා තියෙන්නේ. හැබැයි ඒ comment එක ඔළුවේ තියාගෙන YouTube channel එක නතර කරනවා. මෙහෙමයි. ඕනම කෙනෙක්ට මේ දේ සිද්ධ වෙනවා. ඒක කාටවත් සිද්ධ වෙනවා. ඒ කියන්නේ මෙච්චර හොඳට YouTube කියන කියා දීලා මම වීඩියෝ එකකට comment 100ක් આવොත් අනිවාර්යෙන් comment 3ක් විතර මොකක් හරි වැරද්දාක් එහෙම නැත්නම් බැනලා තියෙන comments තියෙනවා. ඒක ගැන හිතන්න එපා. ඒක ඕනම ජර්නි එකක් යද්දී ඒ ප්‍රශ්නේ තියෙනවා. ඒක නිසා ඒ ගැන කියා කරන්න නැතුව තමන්ගේ ජර්නි එක යෑම තමයි ගොඩක්ම වැදගත්. ඊළඟ දේ තමයි YouTube video export කරද්දී
සමහර වීඩියෝස් බලද්දි බලන්න ක්වොලිටි එක හොඳට මඩු වෙලා තියෙන්නේ. ක්වොලිටි එක අඩුයි බ්ලර් වෙලා වගේ වීඩියෝ එක YouTube එකෙන් බලද්දි. ඒක ඇත්තටම ක්වොලිටි එක අපිට සෙටින්ග්ස් වලින් වැඩි يعني හොඳ ක්වොලිටි එකක් හොයාගන්නත් බෑ. උඩරිම තියෙන්නේ 360 ඒ වගේ ක්වොලිටි එකට තියෙන්නේ. 1080 වගේ හොයාගන්න නෑ. එතනදී ප්‍රශ්න තියෙන්නේ වීඩියෝ එක ක්‍රියේට් කරපු කෙනා එක්ස්පෝර්ට් කරද්දි full HD එක 1080 free quality එක වගේ දීලා නැහැ export කරද්දි. ඒ setting එක අනිවාර්යයෙන්ම තමන් හිතන්නේ. ඒ කියන්නේ හොඳට recording කරා නම් අපිට පුළුවන් ওই නම් export කරද්දි 4K වුණත් resolution දෙන්න. ඒ කියන්නේ high quality එකට export කරන්න පුළුවන්. ඒක නිසා video එකේ quality එක ගැන ගොඩක් හිතන්න. ඒ වගේම video එකේ audio එකේ noise එක තියෙනවද අරව මේවා ප්‍රශ්නේ හැමදේම ගැන හිතලා video එක export කරද්දි ඒක හොඳ quality එකටම එක්ස්පෝර්ට් කරන්න. ඒක ගොඩක් වැදගත්. රෙකෝඩින් කරන කැමරාවේ ක්වොලිටි එක නෙමෙයි මම කියන්නේ. එක්ස්පෝර්ට් කරද්දි සමහරලාට හැම ඔක්කොටම වඩා පුවර් ක්වොලිටි එකට එක්ස්පෝර්ට් වෙන වෙලාවල් තියෙනවා. හරි. මම හිතනවා මේ වීඩියෝ ගොඩක් වැදගත් වෙන්නේ නැති කියලා. අලුතෙන් YouTube එකට එන කට්ටිය, ඒ වගේම channel එක මේ වෙනකොට කරන් යන කට්ටියට ඉතින් මගේ තව වීඩියෝස් තියෙනවා. YouTube ගැන වීඩියෝස් 300 ගණක් විතර තියෙනවා. ඉතින් මේ මම පැත්තකින් දාන්න කොහොමද වීඩියෝ එකක් කරන් යද්දී රෑන්ක් කරන්නේ වීඩියෝ එකක් රෑන්ක් කරන්නේ කොහොමද හරියට වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්නේ කොහොමද ඉතින් මේ වීඩියෝස් අනිවාර්යෙන් බලන්න ප්ලේලිස්ට් එක බලන්න වීඩියෝ එක ෂෙයා කරන්න කමෙන්ට් කරන්න වගේ ප්‍රශ්න අදහස් බොහොම ස්තුතියි ඔයගොල්ලෝ එක්ක එකතු වුණාට